අද ඇවිල්ලා දිනය අපි සියලු දෙනාම දන්නවා මාර්තු 10 ඊයේ මේ රටේ පළාත් පාලන මැතිවරණයේ පවත්වන්න මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 දින නියම කරලා තිබුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක් ඒ වගේම ආණ්ඩුවක් මැතිවරණයක් පවත්වන්න තමන්ගේ වගකීම හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන ඒ වගකීම පැහැර ඇරලා මැතිවරණයක් කල් දාපු ප්‍රථම වතාව තමයි මාර්තු මාසේ 9 වෙනිදා ඊයේ මැතිවරණය. මොකද ජනාධිපතිවරයා හැටියටත් ආණ්ඩුව හැටියටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට වගකීමක් පවරලා තිබෙනවා රටේ මැතිවරණයක් පවත්වනකොට ඒ මැතිවරණයට අවශ්‍ය සියලු යටිතල පාසුකම් කටයුතු සලස්සා දීම රජයක හා ජනාධිපතිවරයාගේ වගකීම. එතකොට ඊයේ පවත්වන්න තිබුණු මාර්තු 9 වෙනිදා පළාත් පාලන මැතිවරණය පවත්වන්න බැරි වුණේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව හා මේ ජනාධිපතිතුමාගේ කියමන් අහලා වැඩ කරන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් මුද්‍රණාලධිපතිනියගේත් පොලිස්පතිතුමාගේ කඩාකප්පල්කාරී වැඩ හින්දා තමයි ඊයේ මැතිවරණය පවත්වන්න බැරි වුණේ. ඉතින් මං හිතනවා මේක අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ තුල විශේෂයෙන්ම ආණ්ඩුවක් විසින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගත්ත මැතිවරණයක් බවට මේක ඉතිහාසගත වෙනවා. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.